අද 2019 නොවැම්බර් 18 සඳුදා විරස්තල රුවන්වැලි මහා සේරදුන් අභියසදී ගෝඨාභය ජනපති දුරේ දිවුරුම් දෙයි. ජනපතිගෙන් විශේෂ ස්තුතියක්. මේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකේ බහුතර සිංහල ජනතාව බව අප දැන සිටියා. ජයග්‍රහණය සඳහා වූ සුවිශේෂම පිටුවහල වූයේ ගරුතර මහා සංඝරත්නය විසින් මට ලබා දුන් ආශිර්වාදය. රාජ්‍ය ආයතනවලට ජනපති රුව වෙනුවට රාජ්‍ය ලාංඡනය. දේශපාලකයන්ගේ රුව මාර්ග නාම පුවරුවලිනුත් ඉවත් කරන්නයි ජනපතිගෙන් උපදෙස්. කොටස් වෙළඳපොළ වසරේ ඉහළම අගය වාර්තා කරයි. නව ජනපති පත්වී මුල් පැය කිහිපය තුළ වාර්තාගත පෙරළියක්. එයට බලපාන්නේ ඇතිවෙමින් පවතින දේශපාලනික ස්ථාවරභාවය. විපක්ෂයට යනවාද මැතිවරණයකට යනවාද? එචාපය තුළ පරස්පර අදහස්. පාර්ලිමේන්තු විසුරුව හරින්න ලබා දෙන්න අපි එකඟ නැහැ. වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය රජයට ලබා දී යුතු තිබෙනවා. And Sankar Amrajit. Live from Studio 24 in Colombo. Hi, Bhuvan. ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත්විකාශය අද දෙරණ 6:55 සමග. ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 7 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස අද දිවුරුම් දුන්නා. ඒ ද්‍රෝණයක් සර්වඥධාතුන් වැඩසිටින ඓතිහාසික රුවන්වැලි මහසෑ රදුන් අභියසටි. එහිදී ජාතිය අමතමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ තම ප්‍රතිපත්ති අනුව කටයුතු කළ හැකි නව රජයක් පිහිටුවන බවයි. ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ශයක් ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 7 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්ුණේ ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන් අභියසදී. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්වරුන් මෙන්ම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු විශාල ජනකායක් ඊට සහභාගී වී සිටියා. ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරවරු 11:30ට පමණ රුවන්වැලි මහා සෑය වෙත පැමිණියේ ජයසක බෙරනාද මැද්දේ. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි මහා සෑ රදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි මහාසෑ චෛත්‍ය රාජානන් වහන්සේගේ සලපතල මළුවේ පිහිටුවා ඇති දුටුගැමුණු මහරජතුමාගේ පිළිරුව අභියසදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව ජනාධිපතිවරයා ලෙසින් දිවුරුම් දෙනු ලැබුවේ පෙරවරු 11:50ට යෙදුණු සුබ මොහොතින්. ඒ අගමින් සිරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරයෙහි කාර්ය හා කර්තව්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම විවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටුකරන බවටද ශ්‍රී ලංකා ජනරටයට පක්ෂපාත වන බවටද මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම විවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. Thank you.
අනතුරු අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතිය අමතනු ලැබුවා. අද මා ඔබ හමුවන්නේ මේ මව්බිමේ විදායක ජනාධිපතිවරයා සේනාදී නායකයා මෙන්ම ඔබේ දූ දරුවන්ගේ ආරක්ෂාවේ වගකීම බාරගන්නා ආරක්ෂක ඇමතිවරයා වශයෙනුයි. මා ඉතා ගෞරවයෙන් සඳහන් කරන්නට කැමති මේ මැතිවරණය ජයග්‍රහණය සඳහා වූ සුවිශේෂම පිටුවහල වූයේ අපේ රටේ ගරුතර මහා සංඝරත්නය විසින් මට ලබා දුන් ආශිර්වාදය නිසා බව. මේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වන්නේ මේ රටේ බහුතර සිංහල ජනතාව බව අප මුල සිටම දැන සිටියා. සිංහල ජනතාවගේ සහයෙන් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබුණු බව මා දැන සිටියා. මා දමිල හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා ඔබත් ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන්නට කියා. එයට ප්‍රතිචාරය නම් මා අපේක්ෂා කළ මට්ටමට තිබුණේ නැහැ. එහෙත් මා ඔබේ නව ජනාධිපතිවරයා වශයෙන් යලිත් ඉල්ලා සිටින්නේ මේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එකට මා සමග එක්වන ලෙසයි. බෞද්ධ දර්ශනය හැම විටම මගේ සිතුවිලි වලට හා ගති පැවතුම් වලට එක් වී තිබෙනවා. මගේ දූර කාලය තුල මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම අප කැප වී සිටිනවා. සිංහල සංස්කෘතිය හා උරුමයන් අප හැම විටම ආරක්ෂා කළ යුතුයි. එනිසා අපේ සාර ධර්ම පාරම්පරික සිරිත් විරිත් හා අපේකම ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් තම ආගමික හා ජාතික අනන්‍යතාවයන් රැකගෙන ගෞරවාන්විතව ජීවත්වීමට ඇති අයිතිය අපි හැම විටම සුරකිනවා. අපේ මව්බිම ත්‍රස්තවාදයෙන් පාතාල ක්‍රියාකාරකම් වලින් සොරබියෙන් කප්පං කරුවන්ගෙන් මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය අපි යළිත් ශක්තිමත්ව ගොඩනගනවා. අපි සෑම රටක් සමගම මිත්‍රශීලීව කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ලෝක දේශපාලනය තුළ විවිධ ජාතීන් අතර බල අරගලයන්ට මැදිවන්නට අපිට අවශ්‍යතාවයක් නැහැ. අප සමග සම්බන්ධතා පැවැත්වීමේදී අපේ රටේ ඒකීයත්වයට හා ස්වෛරීත්වයට ගරු කරන ලෙස අපි සියලුම රටවලින් ඉල්ලා සිටිනවා. නීතියේ ආධිපත්‍යයට ගරු කරන දූෂණයෙන් වංචාවෙන් තොර සැබෑ ජනතා සේවයට කැපවුණ වෘත්තීමය හා කාර්යක්ෂම රාජ්‍ය තන්ත්‍රයක් යළි මේ රටේ ස්ථාපිත කරන්නට මම ඔබට පොරොන්දු වෙනවා. අපේ පාලන ක්‍රමය විවිධ වගකීම් පැවරීමේදී හැකියාවට හා දැනුමට හැම විටම මුල්තැන ලබා දෙනවා. Corruption will never be tolerated under my administration. ජනාධිපතිවරයා වශයෙන් මගේ වගකීම වන්නේ රටේ සියලුම ජනතාව වෙනුවෙන් සේවය කිරීමයි. ඒ අනුව මට ඡන්දය දුන් අය මෙන්ම නොදුන් සියලු දෙනාගේම පුරවැසි අයිතිවාසිකම් මම ආරක්ෂා කරනවා. මා මේ රටේ විධායක ජනාධිපතිවරයායි. රටේ යහපත වෙනුවෙන් මගේ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට මම කිසිවිටක පසුබටවන්නේ නැහැ. ඒ අනුව මගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළ හැකි නව රජයක් මා පිහිටුවනවා. මගේ ජයග්‍රහණය වෙනුවෙන් අප කැප වී ක්‍රියා කළ ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට මගේ ගෞරවපූර්වක ස්තුතිය පූජ කරනවා. ඒ සමගම මම ඔබතුමාට සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. මගේ ජයග්‍රහණයට විශාල ශක්තියක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ යාන්ත්‍රණයේ නිර්මාණතෘවරයා වන පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාටත් විශේෂ ස්තුතියක් මම මේ අවස්ථාවේ පුද කරන්නට කැමතියි. හැමතාමත් අපි සමග සිටි සියලුම දේශපාලන පක්ෂවල නායකයන්ටත් සමාජිකයන්ටත් මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා.
අපහායෙක්කු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒ නායකෙනුත් දැක්වූ සහායත් මෙහිදී සිහිපත් කරනවා. දැන් අපට තිබෙන්නේ ජාතියක් වශයෙන් එකට එක්වී මේ රට ගොඩනැගීමේ වගකීමයි. පසුව මහා සංඝරත්නය ජනාධිපතිවරයාට සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළා. ඒවෝවස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භව ලෝකෝච රාජා භවතු ධම් කෝ. මෙන්න දැන් ලැබුණු පුවතක්. අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ වැඩභාර ගැනීමට නියමිතව තිබෙනවා. යනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිය දුරෙහි වැඩභාර ගන්න ඇත. එමෙන්ම නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත්කරනු ඇති. මේ අතර මේජර් ජෙනරාල් කමලි ගුණරත්න මහතා බොහෝ දුරට ආරක්ෂක ලේකම් ධුරයට පත්කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. මෙන්න එම පුවත නැවත. අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ වැඩභාර ගැනීමට නියමිතව තිබෙනවා. යනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිය දුරෙහි වැඩභාර ගනු ඇති. එමෙන්ම නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත්කරනු ඇති. මේ අතර කමල් ගුණරත්න මහතා බොහෝ දුරට ආරක්ෂක ලේකම් ධුරයට පත්කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. This is breaking news on Other Verona 24. මින් ඉදිරියට සියලුම රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ ඡායාරූපය වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරන ලෙසත් මාර්ග නාම පුවරුවල ප්‍රදර්ශනය කර ඇති දේශපාලඥයන්ගේ ඡායාරූප ඉවත් කර මාර්ගයේ නම පමණක් ප්‍රදර්ශනයට තබන ලෙසත් තමා උපදෙස් දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දෙරණට සඳහන් කළා. ඒ අනුව එම උපදෙස් ක්‍රියාත්මක වන ආකාරය අද දිනේදීම දක්නට ලැබුණා. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම දුරයට පත්වීමෙන් පසු මෙතෙක් ක්‍රියාත්මක වූ සම්ප්‍රදායෙහි වෙනසක් සිදු කරමින් සියලුම රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ ඡායාරූපය වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ඇතැම් රාජ්‍ය ආයතනවල රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ආකාරය අද දක්නට ලැබුණා. මේ අතර ක්‍රීඩා හා විදේශ රැකියා අමාත්‍යතුරේ දැරූ හරින් ප්‍රනාන්දු මහතා අද සිය අමාත්‍යංශයෙන් සමුගැනීමට පෙර පැවති මාධ්‍ය හමුවේදීද ජනාධිපතිවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළා. අලුතෙන් පත්වෙච්ච ජනාධිපතිතුමා ගැන රටේ මිනිසුන්ට ලොකු විශ්වාසයක් නිසා තමයි විශාල ජයග්‍රහණයක් ලබා දීලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට එකකට ස්තුතිවන්ත වෙනවා. ෆොටෝ එල්ලන්න එපයි කියුවේ. ඒක මහා හොඳ දෙයක්. එහෙම තමයි රට පටන් ගන්න ඕනේ. මම හිතන්නේ මමත් සමහර දකින මගේ ෆොටෝ ගහලා දෙනා ඉල්ලලා තියෙනවා. ඒක හරි අශෝභන. ඒක හරි කැතයි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය පළමු විදේශ සංචාරය සඳහා ඉන්දියාවට පැමිණෙන්නේ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇරයුම් කර තිබෙනවා. ජනාධිපතිවරයා එම ඇරයුම පිළිගෙන ඇති බව ඉන්දියා අග්‍රාමාත්‍ය කාර්යාලය නිල ට්විටර් ගිණුමෙහි තහවුරු කර තිබුණා. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභපැතුම් එක් කර තිබෙනවා. එම කාර්යාලයේ නිල ට්විටර් ගිණුමෙහි සඳහන් කර තිබුණේ ශක්තිමත් ස්වෛරී ශ්‍රී ලංකාවකට සහාය දැක්වීමේදී යහපාලනය, ආර්ථික වර්ධනය, මානව හිමිකම්වල දියුණුව සහ සංහිඳියාව යන කරුණු සම්බන්ධයෙන් තේරීපත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වැඩ කිරීමට බලාපොරොත්තු වන බවයි. මේ අතර මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ජනපති දචය අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කෙරුණා. නිල දචයේ ප්‍රධාන වර්ණය කුරාන් දාන්නේ වර්ණය වන තද දුමුරු පැහැවන අතර පාරිශුද්ධත්වයේ සංකේතය වන සුදු නෙළුම් මල එහි ප්‍රධාන තේමාව වී තිබෙනවා. එහි සිව්කොන පිහිටි බෝපත් සතරින් බුදුදහම සහ ඉන් ජාතීන් ලැබී ඇති ආවාසයත් සිව්කොන පිහිටි නාමල් සතරින් ජාතන්තර සබන්තා සහ ලොව සිව් දෙසින් පැමිණෙන්නන්ට දක්වන ආගන්තුක සත්කාරයත් පිළිබිඹු කරන බව සඳහන්.
එක සමාන පල්ලකින් යුත් කහපටිය මගින් ජනපති දජයේ සියලු කොටස් එකට බැඳී පවතින අතර ඒ තුලින් සියලු ශාතීන් අතර එකමුතුව සාමය අන්‍යෝන්‍ය අවබෝධයත් ඒ තුල පවත්නා ජීවකුණයත් අර්ථගන්වා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම දුරේ දිවුරුම් දුන් අද දිනේදී කොළඹ කොටස් වෙළඳපළ සියලු කොටස් මිල දර්ශකයේ වසරේ ඉහළම අගය අද වාර්තා වුණා. ඒ අනුව දෛනික ගනුදෙනුපිරි වැටුම රුපියල් බිලියන 2.41ක වාර්තාගත අගයක් සටහන් කර තිබුණා. 2015 ජනවාරි 8 වනදා වන විට ඒකක 7420.14ක් පැවති කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය මෙම වසරේ මැයි මාස 15 වනදා ඒකක 5199.58ක් දක්වා පහළ වැටුණා. ඒ 2012 වසරේ අගෝස්තු 30 වන දිනෙන් පසු කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා කළ පහළම අගය සටහන් කරමින් අද වන විට එම අගය ඒකක 6129.56ක අගයක් දක්වා ඉහළට පැමිණ ඇති අතර එය පූර්ව ගණුදුරු දිනය එනම් ඉකුත් සිකුරාදා සාපේක්ෂව 1.77ක ඉහළ යාමක්. අද දිනේ තුල සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.54කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර තුලදී මෙතෙක් වාර්තා වී තිබූ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6067.66ක් වූ අතර අද එය ඒකක 6129.56ක් දක්වා ඉහළ යමින් මෙම වසරේ වාර්තා කළ ඉහළම අගය සටහන් කළා. එසේම අද දිනේ තුල ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 2.41ක් ලෙස සටහන් වීමද සුවිශේෂයි. උදෑසන මුල් පැය කිහිපය තුලදී ඉන් පළමු බිලියනේ ඉක්මවා යාම විශේෂත්වයක්. කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය මෙලෙස ඉහළ යාම ආර්ථිකය කෙරෙහි සුබවාදී අපේක්ෂාවන් පෙන්නුම් කරන බවයි ආර්ථික විචාරකයන් පවසන්නේ. දේශපාලනික වශයෙන් ස්ථාවරභාවයක් ඇතිවෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. පහුගිය කාලයේම අපිට තිබුණ නැති දෙයක් තමයි මේ දේශපාලන ස්ථාවරභාවය. අපි බලාපොරොත්තු වෙනවා ආයෝජකය දිගින් දිගටම වැඩි වෙන ප්‍රවණතාවයක් තියේ කියලා කොටස් වෙළඳපොළේ. ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම වඩා සුදුසු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අදට ඒ දින සිය ජන්මදිනය නිමිත්තෙන් නාරහින්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයේ පැවති පුණ්‍යෝත්සවයේදී. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ 74 වන ජන්මදිනය නිමිත්තෙන් නාරහින්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයේදී කිරියම්මවරුන් 110 දෙනෙකු සඳහා වන විශේෂ දානමය පින්කම අදාළීම පැවැත්තුණා. මහා මැතිවරණයක් මේ රට එනවා. ඒ මැතිවරණය තුළ අපේ මහා සංඝරත්නය ඇතුළු සියලුම ජනතාව පාට පාට කණ්ණාඩි පැත්තකට විසි කරලා ගලවල දාලා රටට බැනුවෙන් හිතලා රට වෙනුවෙන් කල්පනා කරලා, මොකද අද බහුතරයගේ බලාපොරොත්තුවක් තියෙනවා. මේ රටේ මොකාපත් වුණත් අපි නැතුව බලය කරන්න බෑ කියන හැඟීමක් සමහරුන්ට තිබෙනවා. අපි ඒ මතය කඩලා දාන්නට ඕනේ. මෙහිදී මහා සංඝරත්නය විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත ආශිර්වාද පළ කළා. අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ ආණ්ඩුව නිකාල තියෙන්නේ හොඳම වැඩේ ජනතාවගේ වරමට ඉඩ දෙන එක. මේ කැබිනට් එකෙන් භාගයක් දැන් අස්වෙලානේ. ඒක බලාගෙන ඉන්නවා මොකද වෙන්න යන්නේ කියලා. මේ ජනතාවත් ඒකට ගරු කරන්න ඕන. මම හිතන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් එන එක නේද හොඳ මේ වෙලාවේ. ජාතිපක්ෂයේ කීප දෙනෙක් ඔබතුමාලා සමගම එකතු වන්න අවස්ථාවක් දීමට සූදානම් ද ඔබතුමා? ඒ தත්ත්වය බලලා සාකච්ඡා කරලා අවශ්‍ය විදිහට වැඩ කරනවා. නමත වැඩ පටන් ගන්න ඕනේ. ඒකයි වෙලාවේ. නමුත් වැඩ පටන් ගන්න බෑ. ජනාධිපතිවරයා එක පක්ෂක, අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයක පක්ෂක. ඉතින් මහජන මතයට ගරු කරලා එක පක්ෂයකට මේ අවස්ථාවේ ලබා දුන්නොත් තමයි හොඳ. ඔහුගේ ආණ්ඩුව දූෂණයට වංචාවට සිද්ධ වෙච්ච නැතිවතුරුන් ඒ ඔක්කොම අපි නීත්‍යානුකූලව පරීක්ෂා කරන්න මේ කට්ටිය වගේ මේ පෞද්ගලික කාලේ වගේ දේශපාලන පරිගණක වලට නෙමෙයි. නමුත් නියම කූලව වැඩ කරන්න කටයුතු කරනවා. පාර්ලිමේන්තු 3-2 බලයක් ලැබුණා. අගේ නම් හැඟීම මේ පුළුවන් තරම් ඉක්මනින් මැතිවරණයකට ආයුතුයි කියලා.
ජනමතයට ගරු කරමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය රජයට ලබා දිය යුතුව ඇතැයි අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවසන්නේ නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා තුනින් දෙකක අනුමැතිය ලබා දීමට තමන් සූදානම් නොමැති බවයි. ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස් මහතා පරාජයවීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂිම් මහතා එම සභාපති ධුරයෙන් මෙන්ම ඔහු විසින් හෙබ වූ කැබිනට් අමාත්‍ය ධුරයෙන්ද ඉල්ලාස්වන බව නිවේදනය කර තිබෙනවා. එමෙන්ම රුවන් විජයවර්ධන මහතා ඔහු දැරූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය ධුරයෙන් ඉල්ලාස්වන බව නිවේදනය කර තිබුණා. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඩලී චම්පික රණවක මහතාද සිය කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලාස්වන බව අද නිවේදනය කළා. දැන් විපක්ෂයට තියෙන්නේ සංවිධානය වෙලා නව තරුණ පිරිසකට එහි ඉදිරිගමන බාර දීලා කටයුතු කිරීමයි. ශුද්ධ ලිබරල්වාදී අනාගාමික කල්ලි කණ්ඩායම් වලට මේ විපක්ෂයේ න්‍යායපත්‍රය තීරණය කිරීමට දෙනවට වෙනුවට වෘත්තීය මට්ටමේ ප්‍රායෝගිකවාදී එවැගේම දූෂණයෙන් තොර ප්‍රධාන වශයෙන්ම කුසලතාවයට මුල් තැන දෙන අලුත් තරුණ නායකත්වයකට අප ඉදිරි කාලයේදී දොර විවර කරගත යුතුයි. මේ අතර ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. ජනමතයට අපි ගරු කරමින් වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය රජයට ලබා දී යුතු තිබෙනවා. වර්තමාන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළා, එකඟතාවයකට පැමිණිලා පාර්ලිමේන්තුව තුල ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතු තිබෙනවා. බදාදා අපි රැස්වීමක් නැහැ. නමුත් පක්ෂ නායකයින් ජනාධිපතිතුමා සමඟ මුණගැහෙන නියමිතව තිබෙනවා. මේ මොහොතේ ජනමතයට ගරු කරලා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් අයින් වෙලා ඒගොල්ලන්ට ආණ්ඩුවක් හදන්න අවස්ථාව දෙන්න ඕන. අනෙක් පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුවත් ව්‍යවස්ථාව අනුවත් අවුරුදු හතරහමාරක් වෙනකම් පාර්ලිමේන්තු විසුරුවන්න බෑ. එනිසා කිසිසේත්ම 3/2 බලයක් පාර්ලිමේන්තු විසුරුවා හරින්න ලබා දෙන්න අපි එකඟ නැහැ. විපක්ෂ කණ්ඩායමේ බහුතරය කැමැත්ත තියෙන කෙනාට හම්බෙන්න ඕන. ඉතින් ඒ බහුතරය කැමැත්ත අපි ඇතුළතදී විශ්ලේෂණය කරන්න. ඔබතුමාලගේ 5 දිනක් විතර ඇමතු දූර වලින් ඉවත් වුණානේ. ඉතුරු අයත් ඉවත් වෙනවද? නෑ නෑ මම දැන් නොදැනුවත්කමින් ඉවත් වුණේ. සාමූහික තීන්දුවක් අරගෙන අපි අපිට ප්‍රකාශ කරන්න කිව්වා. අපි හෙට වුණත් ඉවත් වෙන්න සූදානම් ඒකට. නායකත්වය වෙනස් වෙන්න ඕන කියලා කියනවද අද? නායකත්වයේ ඉඳලා සියලු තනතුරු වලින් වෙනසක් එක්ක රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් ආකාරයට පක්ෂේ ප්‍රතිසංවිධානය වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි තරුණ කණ්ඩායම විතර දේශපාලනයෙන් පැත්තකට වෙනවා කියන තැන තමයි. මේක රනිල් මහත්තයා අයින් වෙනවද දැන් මේකෙන් නේ? අපි හිතන අයින් වෙන්න ඕන කියලා. අනිවාර්යයෙන්ම. ඔව්. අපි බලාපොරොත්තු මැතුමා ඉදිරියේදී දේශපාලනයේදී එක්සත් ජාතික පක්ෂේ නායකත්වයට ඇවිල්ලා මේ පක්ෂය ඉදිරියට රැයයි කියලා. සිය දුරවලින් ඉල්ලා අස්වීමට අමාත්‍යවරුන් ගත් පියවර අග්‍රාමාත්‍යවරයාද ආදර්ශයට ගත යුතු බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. මේ අතර අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්වී රට ගොඩ නැගීමට පෙළගැසෙන්නේයි මහා සංඝරත්නය ජනතාවගෙන් අද ඉල්ලීමක් කළා. ගෝඨාභය ජනාධිපතිතුමාට ඡන්දය දුන් නොදුන් හැමෝම වෛරී දේශපාලනයෙන් තොරව රටක් නගන්නට එක්වෙමු කියන යෝජනාව අපි ඉදිරිපත් කරනවා. ශාසනය තුළ වාදභේද ඇති කළ බොහෝ දෙනෙක්ට අපි ආරාධනා කරන්නේ මේ ශාසනය එකම එක ශාසනයක් කොට ලෝතුරා බුදුන්ගේ ශාසනය චිරස්ථිතිය සඳහා කටයුතු කරන්නත් අන් ආගම්වලට නිදහසේ නිවිහැනහිල්ලේ කටයුතු කරන්නට අවස්ථාව සලසා දීමත් අපේ වගකීමයි. නව ජනාධිපතිතුමාගේ දේශපාලන ප්‍රතිපත්තීන් ඉදිරියට පවත්වාගෙන යෑමට නිර්බාධකව පවත්වාගෙන යෑමට අදාළ සෑම අංශයකම සහයෝගය ලබා දීම අත්‍යවශ්‍යයි. එතෙන්දී අපට පේනවා වත්මන් රජයේ ඇමතිවරුන් විශාල පිරිසක් සිය දුරවලින් ඉල්ලා අස්වීම. ඒ ඉතාමත් වැදගත් පියවරක් හැටියට අපි අගය කරනවා. ඒ එක්කම වත්මන් රජයේ ගරු අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් ඒ පූර්වාදර්ශය ගත යුතුයි කියන බවයි අපේ හැඟීම. තවත් මාස 3ක් බලාගෙන ඉඳීම අවශ්‍ය කාරණාවක් නෙවෙයි. ඒ මාස 3ක් තුල රට අර්බුදයකට යෑම අතිශයින්ම පරිහානියට කාරණාවක් වෙනවා. මන්ත්‍රීවරුන්ගේ ඒකමතිකත්වය ලබාගෙන වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ව්‍යවස්ථාදායක සභාවක් පත්කර ගැනීම රටට ආදරය කරන හැමදෙනාගේම වගකීමක් හැටියටයි අපට පේන්නේ. මේ අතර අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපතමින් අදත් රටපුරා ජනතාව සැමරුම් සංවිධාන කර තිබුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මදිනය වෙනුවෙන්ද ජනතාව සුබ පැතුම් පිරිනැමුවා.
සබඳතා පැවැත්වීමේදී. මෙවර ජනාධිපතිවරණයේදී තම අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුණු බව ජාතික ජනබලවේගයේ ජනාධිපති දුරාපේක්ෂකයා වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. යම් බලාපොරොත්තුවක් අපි අපේක්ෂා සහගත ඉලක්කයක් තිබුණා. නමුත් අපි ජනාධිපතිවරණය දන්නවා ප්‍රධාන කඳවුරු දෙකක් පෙරගෙසල් තිබෙන වෙලාවක ඒ මොනතරම් දුෂ්කරද, මොනතරම් අසීරු මැතිවරණ ව්‍යාපාරයක්ද කියන එක අපි දන්නවා. දැනගෙනම තමයි මැතිවරණ අපට අවතීර්ණුනේ. නමුත් අපි යම් ප්‍රතිඵලයක් අපේක්ෂා කරා. නමුත් මෙම මැතිවරණ ප්‍රතිඵල තුළ අපි අපේක්ෂා කරලද ප්‍රතිඵලය නොමැති බව තමයි ගැඹී තිබෙන්නේ. අපිටත් යම් මැනීමක් තිබුණා. නමුත් මැතිවරණයෙන් පසුව ප්‍රතිඵලවල ඒ අපි එළඹුණු මැනීම අපිට ලැබිලා නැති බව අපි දන්නවා. ඒ නිසා ජනතාවට අපි අත්හළ යුතු නිසැදිනිය කරුණු තිබෙනවා නම්, ඒ වගේම අපි එකතු කරගත යුතු කරුණු තිබෙනවා නම්, ඔබ සියලු දෙනාට අපි ආරාධනා කරනවා. අපි වෘත්තයි ඒ මතයන් ගන්න, අපි බැහැර කරන්න ඕන බැහැර දෙ කරන්න, අලුත් දේ එකතු කරගන්න අපි සූදානම්. ගේනවද කියලා බලමු ඉස්සරලා. දෙක තමයි ඇත්තටම දැන් මේක පාර්ලිමේන්තුව ඇතුලේ බලහුවමාරුවක් නෙවෙයි. ජනතාව කැමැත්තෙන් සිදු බලහුවමාරුව. ඒ නිසා මම හිතනවා සෑම දේශපාලන ව්‍යාපාරයක් මේ බලවුවමරුට එකඟ විය යුතුයි.
ප්‍රජාතන්ත්‍රවාද විශ්වාස කරනවා. මේ ජනවරම අපි පිළිගත යුතුයි. ඒ මතින්නම් තමයි අපි ඉස්සරහට කටයුතු කරන්න ඕනකම තියෙන්නේ. පරාජයේ කේන්තිය. දැන් තවත්වත් කිහිපයක් කෙටියෙන්. බදුල්ල රිල්පොල මහවංගුවේදී ඊයේ රාත්‍රියේ මෝටර් රථයක් අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරළී එහි ගමන්ගත් අයෙකු මිය ගොස් තිබෙනවා. රථයේ සිටි සෙසුත් දෙනෙකුද බරපතල තුවාල සහිතව බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ පුද්ගලයෙකු කළ පහර දීමක් සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණා. එක්සත් ජාතික පාක්ෂිකයෙකු ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ පාක්ෂිකයෙකුට මෙලෙස පහර දී ඇති බවයි වාර්තා වන්නේ. ගිරුල්ල ප්‍රදේශයේ තරුණීන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු මිය ගොස් තිබෙනවා. පහර දීම සිදු කළ තරුණයාගේ පියා පොලිස් නිලධාරියෙක් වන අතර සිද්ධිය වන විට ඔහුද එම ස්ථානයේ සිට ඇති බවයි වාර්තා වන්නේ. පාර්දුන් තරුණයා සහ ඔහුගේ පියා කුලියාපිටිය අධිකරණයේ විසින් ලබන 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. යතුරු පැදියක් ලොරියක ගැටෙන ආකාරය සමාජ මාධ්‍යවල මෙලෙස දක්වා තිබෙනවා. මංගල සමරවීර මහතා ඊයේ සිය ට්විටර් ගිණුමේ තුනුරු වනට අවමන් වන අයුරින් ප්‍රකාශයක් පළ කර ඇති බවට පොලිස් මූලස්ථානයට යොමු කෙරුණු පැමිණිල්ලක් පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙලෙස අදහස් පළ කළා. මංගල සමරවීර මහතා විසින් ඊයේ දිනේදී එතුමාගේ ට්විටර් ගිණුමේ තබපු පණිවිඩයක් මගින් තුනුරු වනට අවමන් වීමක් සිදු ඇති බවට පොලිස් මූලස්ථානයට ඊයේ පැමිණිල්ලක් ලැබුණා. ඒ පැමිණිල්ල ඉදිරිපත් කළේ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් විසින්. ඒ පැමිණිල්ල පිළිබඳව නිසි විමර්ශන සඳහා උපදෙස් නෛතික උපදෙස් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොලිසියේ නීති දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වෙත යොමු කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට නිමා වෙනවා.